Hey guys, what's up? ඉතින් ටික කාලයකට පස්සෙ තමයි මම මේ වීඩියෝ ඔයගලන්ට අරගෙන ඉන්නේ. මොකද මම මේ දවස්වල busy තමයි හිටියේ. ඉතින් මේ කොහොම වුණත් මම අද ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම මේ අරගෙන ආපු වීඩියෝ එක තමයි ධනුෂ්ක මල්ලිගේ සින්දුවට හදපු ලිරික්ස් වීඩියෝ එක කොහොමද හැදුනේ කියලා ඔයගලන්ට පෙන්වන්න. ඔයාලා තාමත් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ උඩ තියෙන link එක click කරලා ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ ලිරික්ස් වීඩියෝ එක බලන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා තියාගන්න. මොකද ඔයගලන්ට මේක ගොඩක් වැදගත් වෙයි. කොහොමද මම මේ වගේ වීඩියෝ හදන්නේ කියලා ඔයගලන්ට බලාගන්න පුළුවන්. හරි, ඉතින් අපි අපේ වීඩියෝ එකට යමු. ඉතින් ධනුෂ්ක මල්ලි අපේ ගෙදර එනකොට මම මගේ මේ ස්ටුඩියෝ එක හදලා ඉවරත් නෑ. මොකද එතකොටත් මම මගේ කාමරේ ඉඳන් තමයි මගේ පර්සනල් PC එකේ තමයි වැඩ කරන්නේ. ඉතින් එයා ඇවිල්ලා කිව්වා, අයියේ මම මේ වගේ song එකක් කරා, මට මේකට lyrics video එකක් ඔයාලට කියලා හදාගන්න පුළුවන්ද කියලා. ඉතින් මම කිව්වා, හරි, එහෙනම් අපි හදමු lyrics video එකක්. මෙන්න මෙහෙම lyrics video එක හැදෙන්න කියලා එයාට මම sample එකක් පෙන්නුවා. ඉතින් එයා sample එකට කැමති වෙලා ඉතින් අපි lyrics video එක හැදුවා. ඒත් එක්කම ඔයාලට තව පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ධනුෂ්ක මල්ලිගේ YouTube channel එකක් තියෙනවා, trip story with danu කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ උඩ තියෙන link එකෙන් හරි පල්ලෙය description එකේ හරි මම links දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link එක හරහා ගිහිල්ලා එයාගේ YouTube channel එකත් බලලා ඔයා කැමති නම් ඒ traveling channel එක subscribe කරලා එයාගේ channel එකට එකතු වෙන්න. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි යමු අපේ speed design එකට. මෙන්න මේ වගේ තමයි video එක හැදුනේ. ඉතින් මුලින්ම මම කරේ මේ සින්දුවට ගැලපෙන, කියන්නේ සින්දුවේ මීනින් එකට ගැලපෙන ඉමේජ් එකක් ඕනේ animate කරන්න. ඉතින් අන්නේ animate කරන ඉමේජ් එක මම ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත එක තමයි මුලින්ම කරේ. ඊට පස්සේ Photoshop එක හරහා ගිහිල්ලා Photoshop එකෙන් එයා අදාළ ඉමේජ් එක layers විදිහට වෙන් කරගත්තා. ඉතින් layers විදිහට වෙන් කරගෙන ඊට පස්සේ තමයි මම After Effects කියන software එකට දාලා ඒක animate කරගත්තා. ඉතින් වීඩියෝ එකේ ඉමේජ් එක ඇනිමේට් කරලා ඉවරලා මම කරේ වීඩියෝ එකේ තියෙන ටෙස්ට් එක ඇනිමේට් කරගන්න එක. ටෙස්ට් එක ඇනිමේට් කරගන්නත් මම පාවිච්චි කරේ After Effects මයි. ඒත් එක්ක මම ඕවර්ලේ කිහිපයක් පාවිච්චි කරා වීඩියෝ එකේ ලස්සනට. ඉතින් මේ තියෙන්නේ මම හදපු වීඩියෝ එක. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ස්පීඩ් ඩිසයින් එකක විදිහට දැන් බලන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක්. දැන්ම channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ videos ඔයාලට වඩා වටින්න පුළුවන්. ඔයාට නැතත් ඔයා design කරන යාළුවෙක් මේ වගේ video වටින්න පුළුවන්. ඒ හින්දා මතක ඇතුව like එකක් දාන්න, ඒත් එක්කම comment එකක් දාන්න. ඔයා මොනවද මේ ගැන අදහස් කරන්න කියලා comment එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ අලුත් video එකකින් හම්බ වෙනකන් ඔයාලා සියලු දෙනාටම ජය. Virus.
wave. Wave.
virus.